කවුරුත් දන්නවා මේ වෙනකොට අද මාධ්‍ය මගින් වාර්තා කොට තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බංකිමුන් මහත්මයා ඔහුට උපදෙස් දීම සඳහා පත් කරගත්තු දරුස්මාන් වාර්තාවේ සඳහන් නිශ්චිත කාරණයක් පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ නිලධාරියෙක් පත් කරලා තියෙනවා විමර්ශන නිලධාරණියක් පත් කරලා තිබෙනවා ඒ තමයි දරුස්මාන් වාර්තාවේ සඳහන්ව තිබුණා ශ්‍රී ලංකාවේ පැවතුණු යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදය තුළ සිදු වූ එළවී ඇති යුදාපරාධ පිළිබඳ චෝදනාවන්ට අදාළ කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන කටයුතු කරපු ආකාරය පිළිබඳව ප්‍රශ්න තියෙනවා කියලා දරුස්මාන් වාර්තාවේ තිබුණා. එතකොට මේ විමර්ශනය කරන්න ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ හිටපු විධායක අධ්‍යක්ෂ කොරායා ඩබේට් මහත්මියව ඒ මහත්මිය පත් කළ තිබෙන්නේ මේ මෙන්න මේ චෝදනාව පිළිබඳව විමර්ශනය කරන්න. ඒ කියන්නේ යුද්ධයේ පැවතුණු සමයේ අවසාන කාල පරිච්ඡේදයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන තම කාර්යභාරය නිසි පරිදි ඉටු කළාද නැද්ද කියන කාරණය ගැන සොයන්න දරුස්මාන් වාර්තාවෙන් එල්ල වී ඇති චෝදනාව ඇත්තද නැත්තද කියලා හොයන්න මේ ඩබේට් මහත්මියව මේ විමර්ශනය කිරීමට පත් කළා. මේක තමයි දරුස්මාන් වාර්තාව ඉදිරිපත් කිරීම මගින් ආරම්භ වෙච්ච නාටකයේ ඊළඟ පියවර. ඔබ කවුරුත් දන්නවා එදා මහලේකම්වරයා මේ දරුස්මාන් වාර්තාව ගේනකොට ඔය කමිටුව දරුස්මාන් ඇතුළු ඒ කමිටුව පත් කරනකොට මේ රටේ ජනතාව ඊට එරෙහිව දැවැන්ත ලෙස පෙළ ගැහෙනකොට ශ්‍රී ලංකා රජය සංසුන් කරන්න ජනතාව සංසුන් කරන්න ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල් සංසුන් කරන්න මහලේකම්වරයා බොහොම උජාරුවට කිව්වා මේක ගැන කලබල විය යුතු නෑ මේක මේ මගේ වැඩිදුර අවබෝධය ඇති කර ගැනීම සඳහා මම පත් කරගත්තු කමිටුවක් මේක ගැන කලබල වෙන්න ඕනේ නෑ නමුත් අද ඊටාම පැහැදිලි ඒ කමිටුවේ වාර්තාව හොරපාරෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවට යවුවා දැන් එතනින් නොනැවති ඒ වාර්තාව මත පදනම් වෙලා වාර්තාවේ සඳහන් කරුණු ගැන විමර්ශනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීම හොබවන විමර්ශන නිලධාරණියක් පත් කරලා තිබෙනවා දැන් නාටකයේ ඊළඟ පියවර තමයි මේ විමර්ශන නිලධාරණිය තව නොබෝ දිනකින් තව මාසිකින් හෝ දෙහිකින් මං හිතන්නේ සමහරලාට වාර්තාව ලියලා අවසන් කළා ඇති වාක්‍යසෝති සරමණු මුතුල ඔය මෙහි ඉන්න NGO නඩේක හදලා ඉවර කළා ඇති ඒ වාර්තාව ලබන මාර්ග මාසෙට කලින් මේ ඒ නෝන මහත්තයා ඉලිදක්වයි ඩබේ නෝන ඉලිදක්වයි ඊට පස්සේ වාර්තාවේ වාර්තාවෙන් කියයි යුද අපරාධ සිදු වී තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල නියෝජිතයන්ට ඒක පාලනය කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා ඒ අය අසරණ වෙලා තිබෙනවා හමුදාවේ ක්‍රියාකාරීත්වයේ ඉදිරිපිට ඔවුන්ට කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඕක තමයි ඩබේට් මහත්මිය අවසානයේ ලියන ඡේදය ඩබේට් මහත්මියගේ ඡේදය ආව මේක අර දරුස්මාන් වාර්තාව වගේ එකක් නෙවෙයි ඒක මහලේකම්වරයා නිශ්චිතව පත් කරපු පරීක්ෂණ නිලධාරියා ඒ වාර්තාව යනවා ඊට පස්සේ ජිනීවා මානව හිමිකම් කොමිසමට මාර්තු මාර්තුවල මේ වාර්තාව පදනම් කරගෙන වාද විවාද ඇති වෙනවා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටේර අධිරාජ්‍යවාදී රටවල් බලයි කවර ක්‍රමයකින් හරි ඒ වාර්තාවට බහුතර පිළිගැනීම ඇති කරගන්නේ ඒ මත පදනම් වෙලා ඉදිරිපත් වෙන යෝජනාවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ බහුතර රටවල් වල අනුමැතිය ගන්න. ඒ අනුමැතිය ගන්න පුළුවන් වුණොත් අනුමැතිය ගන්නවත් එක්කම ලෝකේ ක්‍රියාත්මක අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් ඒ මත පදනම් වෙලා සමහර විට ශ්‍රී ලංකා ජනාධිපතිතුමාන්ට ආරක්ෂක ලේකම්තුමාන්ට වෙනත් ආරක්ෂක ප්‍රධානීන්ට වරෙන් තුනිකුත් කරන තත්වයකට මේ ක්‍රියාදාමය ඉදිරියට යයි. මේක තමයි ඔවුන් නිර්මාණය කොට තිබෙන මෙහෙයුමේ මේ ජවනිකා පෙළහරා දිගහැරෙන ක්‍රියාන්විතයේ අවසාන අන්තය බවට පත් වෙන්නේ. දැන් ඒගොල්ලෝ ඒ පැත්තෙන් ඒ නාටකේ රඟ දක්වනවා මෙහින් බ්ලේක් මහත්තයා එනවා ලේක් මහත්තයා ඇවිල්ලා උතුරට ගිහිල්ලා දෙමළ පොලිස් නිලධාරීන් ගන්න කියලා කියනවා. ඩග්ලස් දේවානන්ද ඇමතුමාව විවේචනය කරනවා. ඒ අතර තව අවුරුදු 10කින් ලංකාවේ සන්නද්ධ ත්‍රස්ත සංවිධානයක් ඇති වෙයි කියලා උන්නහ ලංකාවේ කේන්ද්‍රයේ බලලද කොහෙද මේ ජ්‍යොතිෂ අනාවැකි කියන පටන් අරන් තිබෙනවා. මේ විදිහට මෙහි මේ උන්නහේ රොබර්ටෝ බ්ලේක් මහත්මයා ලංකාවට ඇවිල්ලා මේ පැත්තෙන් මේ ක්‍රියාදාමය දියත් කරගෙන යනවා. අර පැත්තෙන් අතන ඒ ඒක පුද්ගල පරීක්ෂණ නිලධාරණිය පත් කරලා ඩබේට් මහත්මිය පත් කරලා ශ්‍රී ලංකාවෙන් පළිගැනීම
බෙදුම්වාදී ත්‍රස්තවාදය නිමා කර රටට සාමය උදා කිරීමේ වරදට ඒ වරද සඳහා දඬුවම් කිරීමේ ක්‍රියාදාමය මේ පැත්තෙන් ආරම්භ කළ තිබෙනවා. මේ තරජනය මේ රටට එන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ආරක්ෂක ලේකම්වරයාවත් වෙනත් ආරක්ෂකංශ ප්‍රධානීෙක්වත් තමන්ගේ වැටමායින් බේරගන්න කරපු සටනක් නිසා නෙවෙයි. මේ රටට තර්ජනයක් ප්‍රතිවිච්ච මේ රට බෙදාවෙන් කරන්න ක්‍රියාත්මක වෙච්ච බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරය ඉවර කරලා මේ මව්කොළවට සාමය දෙනා දෙන්න දැවැන්ත කැපවීමෙන් වැඩ කරපුවාද. එදා බර්නාඩ් කුෂ්නර්ලා එහෙම නැත්නම් මිලිබෑන්ඩ්ලා එනකොට උන්නැහැලගේ දෙපා නමර උන්නැහැල දෙන ලනු කාල අර සුඩානේ දෙකට බෙදන්න ඒ රටවල මිනිස්සු උදව් වුණා වගේ ජනාධිපතිතුමාත් ඒ වෙලේ දන ගහලා ඒ වැඩේට උදව් වුණා නම් මේ තරජන මොකවත් නැහැ, මේ ගර්ජන මොකවත් නැහැ. දැන් බ්ලේක් මහත්තයා මෙහි ඇවිල්ලා දෙමළ නිලධාරීන් බඳව ගන්නයි කියලා කියනවා. අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාව ලෝකෙ පිට රටවලට තියෙනවා. ජපානයේ තියෙනවා, කියුබාවේ තියෙනවා. උන්නේ ලංකාවේ හමුදාව උතුරේ ඉන්න එක ගැන කනස්සල්ලටපත් වෙනවා. ලංකාවේ හමුදාව ඉන්නේ මේ රට ඇමරිකා එක්සත් ජනපද හමුදාව ඉන්නවා ලෝකෙ හැමතැනම විවිධ රටවල. එහෙම රටක් මෙහි ඇවිල්ලා කතා කරනවා මේ අපේ ආරක්ෂක අංශ ක්‍රියාවල. ඉතින් දෙමළ අයව පමණක් පොලිසියට බඳව ගන්න ඕන නම් බ්ලේක් මහත්තයාට පුළුවන් ඒක ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක කරන්න. එහෙත් ඉන්නවනේ ඇමරිකානු රටවැසි භාවය ලැබපු දෙමළ අය. ඒගොල්ලෝ බඳව ගන්න පුළුවන්.